ජාතික ජන බලවේගෙන් අපිට ඔබේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න විතරයි. නැවත අපිට හොරගම් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වරද්දගෙන අන්තිම කාලේ හරි අපි හරි මාවතකට ආවා කියලා අපිට ජනතාව හිනා ගියේ නැති නේද? මිනිස්සු හිනා වෙයි. මිනිස්සුනේ ප්‍රශ්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඇත්ත. අපි මෙතෙක් කාලයක් මේ කාලකණ්ණි දේශපාලනඥයින්ට යන්යන් වශයෙන් උදව් කරපු පාපයෙන් මිදෙන්න තමයි මේක කරන්නේ. අපි විවිධ දේශපාලකයන්ට කඩේ ගියා. මේ තක්කඩි ක්‍රමයේ එකක් තියෙනවා හොඳේ. ඔවුන් විසින්ම පෝෂණය කරපු ඔවුන්ම හිටපු දේශපාලන යාන්ත්‍රණය තක්කඩි ක්‍රමයක් ලෙස හඳුන්වමින් අපි අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරා. අපි මේ රට බංකොලොත් කරා. අනේ මිනිසුනේ අපිට සමා වෙන්න, අපිට පව් කමා කරගන්න අවස්ථාවක් දෙන්න. අපි ජාතික ජන බලවේගයට සහය දෙනවා. හැබැයි කිසිම තනතුරක් අපි ලබා ගන්න ඒ වගේ කතාවක් කියන්න පුළුවන්. හරි. හැබැයි එහෙම කියලා යකින් මොනව හරි බලාපොරොත්තු නොවෙන්න ඕනේ. හරිද? අපි දේශපාලකයන්ට කඩේ ගියාලු. ඉතින් මේ පිරිසම තමයි මේ දේශපාලන හිටව පිරිසමයි කියන්නේ. අයිබෝන් ප්‍රෙස් එක සහෝදරනි, සුබ සන්ධ්‍යාවක්. මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය නොවැම්බර් 14 වෙනිදා දැන් ළඟා වෙමින් පවතිනවාද නාම යෝජනා බාර ගැනීම ආරම්භ වෙනවා. කොහොම වුණත් ඒ කතාව අපි දන්නවා. නොවැම්බර් 14 වෙනිදා මෙරටේ සාදිශයේ බහුතරයක් මිනිස්සු අර සැප්තැම්බර් 21ට වඩා හොඳින් කියන බවට අපි දන්නවා. ඒ කතාව දැන් මහ පොළොව කියනවා. ඒ කතාව එහෙම්මම තියලා දුකුවද ඔබ ඊයේ දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන පිරිසක් විසින් පවත්වපු මාධ්‍ය හමුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් තනතුරු උද්ධරණ පුද්ගලයන් විදිහට තමයි ඔවුන් මේ මාධ්‍ය හමුවේදී හඳුන්වා දුන්නේ. භාණ්ඩාගාරිකවරු, නියෝජ්‍ය සභාපතිවරු, ඒ වගේ පුද්ගලයොත් මේක ඇතුලේ හිටියා. හැබැයි අපිට හරියටම කියන්න බෑ. භාණ්ඩාගාරිකවරු කීප දෙනෙක් ඉන්නවා, සභාපතිවරු කීප දෙනෙක් ඉන්නවා, කාටද බලය තියෙන්නේ කියලා අපට කියන්නට බෑ. කොහොම වුණත් ඊයේ මාධ්‍ය හමුව තියලා කිව්වේ අපි මාලිමාවට, අපි ජාතික ජන බලවේගයට සූදානම් සහය දෙන්නට. මෙතන විවිධ මාධ්‍යලියේ බඩු හිටියා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ අපි දේශපාලකයන්ට කඩේ ගියා. මේ කියන්නේ හිටපු ඇමතිවරු, හරිද? පළාත් ඇමතිවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුම කියනවා අපි විවිධ දේශපාලකයන්ට කඩේ ගියා. අපිට අවස්ථාවක් දෙන්නේ පව් කමා කරගන්න. අපිට ජාතික ජන බලවේගයේ ග්‍රාමීය යාන්ත්‍රණයට එකතු වෙලා වැඩ කරන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලායි කිව්වේ. යසයි කතාව නේද? මේකේ හිටියා හෙට්ටබෙත්මගේ ඔබ දන්නවා, බස්නාහිර පළාතේ හිටපු අමාත්‍යවරයෙක්, පළාත් අමාත්‍යවරයෙක්, වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් මේ යෝධයා වැඩ කරා. එපමණක් නොවේ, බස්නාහිර පළාත් සභාවෙත් හිටියා. ඒ විතරක් නෙවෙයි, කීර්ති උඩවත්ත නීතිඥවරයෙක් ඔහුත් මොරටුවේ පැත්තේ මම දන්න විදිහට ප්‍රාදේශීය දේශපාලනයේ හිටියා. තවත් මොනරාගල පැත්තේ කෙනෙකුත් මේ මාධ්‍ය හමුවේදී කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. කතාව කියන්නට කලින් මේ මිනිසුන්ගේ කතාව අපි හමු නේද? මේ උත්තම මිනිසුන්ගේ කතාව හමු. කතාව අහලා අපි ඉතුරු ටික කියමු. මේ වෙලාවේ අපි කිසිම ඉල්ලීමක් ජාතික ජන බලවේගයෙන් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකත්වයක් තිබෙනවා, අපිට ඔබේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න විතරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? සියලුම තක්කඩි ටික, සියලුම දූෂිතයෝ බරපතල ලෙස කලබලලා තියලා මොකද නැවත අපිට හොරගම් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වරද්දගෙන අන්තිම කාලේ හරි අපි හරි මාවතකට ආවා කියලා අපිට ජනතාව හිනා ගියේ නැති නේද? මිනිස්සු හිනා වෙයි. මිනිස්සුනේ ප්‍රශ්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඇත්ත. අපි මෙතෙක් කාලයක් මේ කාලකණ්ණි දේශපාලනඥයින්ට යන්යන් වශයෙන් උදව් කරපු පාපයෙන් මිදෙන්න තමයි මේක කරන්නේ. නෑ, ඔබගෙන් මේක ප්‍රශ්නයක් අහන්න. ආයි බාර් පාර්ලිමේන්තු ඉල්ලනවාද? නෑ. අත උසර කියන්නේ. ඔව්. අත දෙකම උස්සන, අත දෙකම. මේ කොළ ටික බෙදන්න, මේ රැස්වීම සංවිධානය කරන්න, ඒ වගේ මැතිවර ව්‍යාපාරය තුල යම් කිසි දෙයක් කිව්වොත් දැන් ඒගොල්ලෝ රැස්වීම තියෙනකොට අපිට කියන්නේ නැහැ කියමුකෝ. අපි යන්නේත් නැහැ. අපි රැස්වීම තියලා කියනවා දෙන්න මාලිමාවට ඡන්දේ. ඔව්. ඒක නරකද? ඒක වැරද්දක්ද? මේ වෙලාවේ කිසිදු ඉල්ලීමක් නැහැ ඔබේ ග්‍රාමීය යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න අපට ඉඩ දෙන්න. අපිට අපි කළ පාපයෙන් ගැලවෙන්න අපට ඉඩ දෙන්න. හොඳ පාප උච්චාරණයක් නේද?
හොන්ද පාප උච්චාරණයක් මේ 76 අවුරුදු තක්කඩි ක්‍රමය පිළිබඳව සිදු කළ ඉතාම වටිනා පාප උච්චාරණයක්. හැබැයි මෙතන ඉන්න සමහර බඩු කෑලි ගැන බස්නාහිර පළාතේ මිනිස්සු දන්නව නේද? හිටපු බස්නාහිර පළාතේ ඇමතිවරු ඉන්නවා. විවිධ නේද ප්‍රශ්න විවිධ චෝදනා එල්ල වෙච්ච ඉතිහාසයේ පිරිස් මෙතන ඉන්නවා. එහෙම පිරිස් ජාතික ජනබලවේගයට ගන්නවද? ජාතික ජනබලවේගයට එකතු කරගන්නවද? ඒත් එක්කම තමයි මාධ්‍යවේදී ඔබ දැක්ක ඇහුවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවද? නෑ 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 නෑ, අපිට එහෙම එකක් නෑ. අත් දෙක මුස්සලා කියනවා අපි එහෙම ඉල්ලීම් කරන්නේ නොමැති බවට කියනවා. ඔව්, කවුද දෙන්නේ නාම යෝජනා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න නේද? හැබැයි මේ වගේ කල්ලි කණ්ඩායම් ඉදිරියේදී තවත් මතුවෙන්නට පුළුවන්. හැබැයි එක පැත්තකින් මේ කල්ලි මතුවීම, මේ කණ්ඩායම් මතුවීම 76 අවුරුදු ක්‍රමය පිළිබඳව ඉතාම හොඳ කතාවක්. තමන්ම පාප උච්චාරණය කරනවා, අපි කළ පාපයෙන් ගැලවෙන්න අපට ඉඩ දෙන්න, අපිට පක්ෂයේ ගමේ යාන්ත්‍රණයට එකතු වෙන්න ඉඩ දෙන්න නේද? අපි විවිධ දේශපාලකයන්ට කඩේ ගියා. මේ තක්කඩි ක්‍රමය එකක් කියනවා හොඳේ. ඔවුන් විසින්ම පෝෂණය කරපු ඔවුන්ම හිටපු දේශපාලන යාන්ත්‍රණය තක්කඩි ක්‍රමයක් ලෙස හඳුන්වමින් එළියට අවිල්ලා තියෙනවා. ඇත්තටම නේද මේ හර්ද සාක්ෂියට එකඟව දෙන්නේ? එහෙම නැත්නම් දැන් ජාතික ජනබලවේගය කෙරෙහි මිනිස්සු විශ්වාස කරනවා, දැන් අනිකුත් දේශපාලන බලවේග විශේෂයෙන්ම මේ පුද්ගලයෝ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු ඒ කඳ උර බංකොලොත් වෙලා තියෙන්නේ. බංකොලොත් භාවයේ හින්දා කොහොම හරි ජාතික ජනබලවේගයට රිංගලා ප්‍රාදේශ සභාවකට හරි පැනගන්නද මේ හදන්නේ? ඔවුන්ගේ දේශපාලන කතාවත් එක්කයි, ඔවුන්ගේ දේශපාලන භාෂණයේ වචන වලින්මයි කියන්නේ. ඇත්තටම මේ පුජ්‍යලෝ කියන කතාව මොකද්ද? ඉතාම ප්‍රබල දේශපාලන කතාවක්. මේ රටේ මිනිස්සුන්ගේ මෙතෙක් ජාතික ජනබලවේගය කෙරෙහි සිය දේශපාලන මතය යොමු නොකළ මිනිස්සුන්ට ඉතාම හොඳ කතාවක්. මේ 76 අවුරුද්දක මේ ක්‍රමය තුල හිටපු මේ පිරිසම ඇවිල්ලා කියනවා අපි වැරදි වැඩක් කරා, අපි දේශපාලකයන්ට කඩේ ගියාලු. ඉතින් මේ පිරිසම තමයි මේ දේශපාලනේ හිටවු පිරිසමයි කියන්නේ. කතාවල හරය පිළිබඳවත් ඔබ හිතන්න, දැන් අපිට ඒ කළ පව් අරවන්නට, ඒ පව් කමා කරන්නට අවස්ථාව දෙන්න අපි කොන්දේසි විරහිතව ජාතික ජනබලවේගයට සහාය දෙනවා නේද? එතකොට මේ කතාව තුල තේරෙනවා මේ පුජ්‍යලයෝම දන්නවා මේ පුජ්‍යලයෝ මේ රටට කරපු විනාශය නේද? හෙට්ට බෙත්මකේ කියන්නේ බස්නාහිර පළාතේ හිටපු ඇමතිවරයෙක්. ඒ වගේම තමයි වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් කාලයක් වැඩ කරා. පළාත් සභාව අඛණ්ඩවම නියෝජනය කරා. ඒ වගේම තමයි කීර්ති උඩවත්ත කියන්නේත් මම දන්න විදිහට මොරටුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකෙක්. ඒ වගේම අනිත් පුජ්‍යලයා ඇවිල්ලා මොනරාංගල පැත්තේ කාලයක් දේශපාලනේ හිටපු කෙනෙක්. මොවුන් දන්නවා මේ රටට මොවුන් කළ විනාශය, මේක ඇවිල්ලා පාප උච්චාරණයක්, මේක ඇවිල්ලා තමන් කළ විනාශය පිළිබඳව පාප උච්චාරණයක්. අපිට පව් කමා කරවන්නට දැන් අවස්ථාවක් දෙන්න, එහෙම තමයි කියන්නේ. හැබැයි ජාතික ජනබලවේගය නම් ඔය එක තක්කඩියෙක්වත් ඔවුන්ගේ දේශපාලන පක්ෂයට, ඔවුන්ගේ දේශපාලන ප්‍රවාහයට ගන්න. හැබැයි එළියෙන් ඉඳලා ඕන කෙනෙකුට කියන්නට පුළුවන් දෙන්න ජාතික ජනබලවේගයට ඡන්දය. අපි අවුරුදු 76ක් මේ රට විනාශ කරා, අපි ඒ පාපෙන් මිදෙන්න දැන් ඔබලා ළඟට ඇවිල්ලා කියනවා ජනතාවනි, දෙන්න ජාතික ජනබලවේගයට ඡන්දේ. එහෙම කන්වෂන් එකක් කරන්න පුළුවන්, එහෙම ජනතාව අතරට ගිහිල්ලා කියන්න පුළුවන්. තමන්ගේ හර්ද සාක්ෂියට එකඟව නේද තමන් කරපු වැරදි පිළිබඳව කමා වෙන්න කියලා මේ විදිහට ජනතාව අතරට ගිහිල්ලා කියන්නට පුළුවන්. ඒකනම් මරු. ඔය 225 හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු කැබිනට් අමාත්‍යවරු බර ගාන දුසින් ගණනින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඔවුන් දන්නවා පරදිනවා, අප නැති වෙන්න, උතුර දකුණ නැති වෙන්න පරදින බවට දන්නවා. දැන් ගොඩ වෙන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. බොහෝ දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදින් නාම යෝජනා ආරම්භ වන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවි ස්වාධීනව නිහඬව සිටින්නට, දේශපාලනයෙන් සමුගන්නට මේ වන විට කටයුතු කරමින් සිටින බවට අපිට වාර්තා වෙනවා නේද? දැන් ඕනම් මේ හෙට බෙත්ම ගේලා වගේ පහප උච්චාරණ කරලා ඒ පිරිසටත් පුළුවන් ඇවිල්ලා කියන්න
අපි අවුරුදු 76ක් තිස්සේ මේ රට විනාශ කරා. අපි මේ රට බංකොලොත් කරා. අනේ මිනිසුනේ අපිට සමා වෙන්න, අපිට පව් කමා කරගන්න අවස්ථාවක් දෙන්න. අපි මැතිවරණයට ඉල්ලන්නේ හැබැයි අපි ජාතික ජන බලවේගයට සහය දෙනවා. මරු නේද? ඒ ඉල්ලන්නේ නැති ඒ 76 අවුරුදු තක්කඩි ක්‍රමය තුල හිටපු ඔවුන්ගේ හර්ධ සාක්ෂියටත් එකඟව යම් කතාවක් මේ රටේ මිනිස්සුන්ට කියන්න පුළුවන්. අර හෙට්ට බෙත්මගේ ලකියනවා වගේ නේද? ඇවිල්ලා මාධ්‍ය හමුවක් කියලා කියන්න. අපි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රමය තුළ විශාල විනාශයක් වුණා මේ රටට. අපි ජාතික ජන බලවේගයට සහය දෙනවා. හැබැයි කිසිදු තනතුරක් අපි ලබා ගන්න ඒ වගේ කතාවක් කියන්න පුළුවන්. හරි. හැබැයි එහෙම කියලා යකින් මොනව හරි බලාපොරොත්තු නොවෙන්න ඕනේ. හරිද? ඒ හෘද සාක්ෂියට එකඟවම කතාව කියලා අර පව් කමා කරගන්නේ අයටත් පුළුවන්. දැන් පැහැදිලි නේද? මේ රටේ 76 අවුරුද්දක් තිස්සේ මේ රටේ සාතිසේ බහුතරයක් ජනතාව පීඩාවට ලක් කරමින් ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මොවුන්ගේ යකඩ සපත්තුවෙන් පාගගෙන ඉඳලා දැන් මොවුන්ගේ හෘද සාක්ෂිය කතා කරන්නට පටන්ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ දිසාවට මෙරටේ සාතිසේ බහුතරයක් වූ ජනතාව හැරීමත් එක්ක ඇතැම් තක්කඩි බයට වෙන්නේ නේද? කළ අපරාධ, කළ මහජන මුදල් කොල්ලකෑම්, කළ සොරකම් නේද? කළ නීති විරෝධී වැඩ තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. ඒක හින්දා දැන් විකාර භූති කතා තන තන දොඩව දොඩව යනවද දන්නේ නැහැ. එහෙමත් ජනතාවගේ පැත්තෙන් හිතන්නට පුළුවන්. තව ඉන්නවා හොඳ අයියලා ටිකක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී නිහඬව ඉන්න. ඒ අයියලා දොඩන්න පටන් ගත්තාම ඔහොම කතා නෙවෙයි එන්නේ. හොඳේ. මොකද අර සමහර මිනිස්සු අපි විශ්වාස කරනවා නේද? අපි සබහ දහමත් එක්ක විශ්වාස කරනවා. අපරාධ කළන් පස්සේ යම් මොහොතක ඒ මිනිස්සුන්ට ස්වයං විවේචනයකට එනවා. ඒ කළ අපරාධ ප්‍රමාණය, ඒ කළ කොල්ලකෑම් ප්‍රමාණය වැඩි වුණන් පස්සේ එළියට ඇවිල්ලා තන තන දොඩවනවා නේද? ඉස්සරහදී තව අයියලා දොඩවයි. දැන් මෙරටේ මිනිස්සුන්ගේ පැත්තෙන්, මෙරටේ මහජනතාවගේ පැත්තෙන් ඔබට සිතන්නට තිබෙනවා. දැන් මේ කියන කතා දිහා බැලුවම මොවුන් 76 අවුරුද්දක් තිස්සේ මේ රටට කළ විනාශය ඔබට හොඳටම පැහැදිලි. දැන් අපි කරන්න ඕනේ නොවැම්බර් 14 වෙනිදා ඡන්ද පොලට ගිහිල්ලා මාලිමාව ඉදිරියේ කතරේ ගහලා අපේක්ෂකයන්ට මනාප දීලා 150කට එහා සවික දුර සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුව පුරවන එක තමයි මෙරටේ සාතිසේ බහුතරයක් මිනිස්සු දැන් කළ යුත්තේ. ජනතාවගේ පැත්තෙන් අපි එහෙමයි ඔබගෙන් ඉල්ලන්නේ. අපි මුකුත් කියන්නේ මේ තක්කඩි අතන මෙතන දොඩවන දෙඩවිල්ල දිහා බැලුවනම් මේ 76 අවුරුදු ක්‍රමය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ගන්නට පුළුවන්. ඒ කතාවත් සමගින් කියන්නේ ඉදිරි දින කීපය අද නාම යෝජනා ආරම්භ වුණා. ඉදිරි දින කීපය තුළ ඇතම් තක්කඩින්ට නාම යෝජනා දෙන්න තැනක් නැති වෙයි. ඇතමුන් මේ වගේ තැනින් තැන විකාර භූති කතා කිය කිය දොඩව දොඩව ඇවිදී නේද? ඒව දැකලා මහජනතාවට ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉදිරි සති දෙක තුළ බොහෝ දේවල් දේශපාලනය තුළ සිදුවෙන්නට නියමිතයි. ඇතමුන් මාධ්‍ය හමු පවත්වමින් කියයි මම දේශපාලනයෙන් සමුගන්නවා, මම අය දේශපාලනයට එන්නේ නැහැ නේද? එහෙමත් කියයි සමහරු කියයි මම රට අතහැර යනවා, සමහරු කියයි මම ස්වාධීනව ඉල්ලනවා. ඒ වගේ හොඳ හොඳ දේශපාලන නාඩකම් ටිකක් බලන්නට පුළුවන්. ජනතාවගේ පැත්තෙන් ඔබට කියන්නේ මේ 76 අවුරුදු ක්‍රමේ බංකොලොත්භාවය දෙස ඔබව විනාශ කර, ඔබව පීඩාවට පත් කළ ඒ බංකොලොත් දේශපාලනය දෙස ඉතාම මැද තැනක ඉඳන් විනිශ්චයකරුවෙකු ලෙස ඔබ බලන්න ඉදිරි සතිය දෙක ඔබට බොහෝ දේවල් මේ දේශපාලන පොළවේ තේරුම් ගන්නට පුළුවන් වෙවි. ඒ කතාවත් එක්ක අදට මේ හෝරාවෙන් මේ තප්පරයෙන් ෆයිනල් කට් තුලින් සමගන්නවා. ඔබට සුබ සන්ධ්‍යාවක්.